வேவுபேந்தி ராஜி அபிமானிய ராஜராட்ட டிவி யூடியூப் நாளிகாவ சௌத்ரிகி கமி வெல மதக் கரோ போல் கிரு லக்மவுன் பாரா பண அதில சந்த குசும உதுரா பெருட்டு கரபுது மேக நதவிரு நோயித தாமத் கெமுரு நிந்தே அவதி வீயன் ராவண குசும தென்னட அபே மவுனட புதே கோயபான் ராவண 2022 மே கவிபத லியன் மால்மாவே அபி எகட රජරටින් එකතගෙනන රජරට ජනතාවගේ හඬ දියවන්නාවට ගෙන යන රජරට නායකත්වය අටවක දිස්ත්‍රික් විධායක සභිත අන්තර් සමගම් සේක සංගමේ සභාපති දූෂණ විරෝධී හඬ කැඳවුරුකරු ආදරණීය වසන්ත සමරසිංහ සහෝදරයා ඔබව ආමන්ත්‍රණය කරනවා ඒ පාස්කු නෙමෙයි ඒක උනා.
ගම්මන් පෙළ දින මඩුවක් ඕස්ට්‍රේලියාවේ ගම්මන් පෙළ වැඩ කරපු කොම්පැනි ගම්මන් පෙළ වැඩ කළා කියන ඔෆිස් බෝයි එකක් හැදුවා ඒ කොම්පැනි ආයිඩී කාර්ය ලංකාවේ කොටස් වෙනකොට සල්ලි දානවා සල්ලි දාන දේ කොම්පැනි කොටස් වෙනකොට ඉස්සම් මේ ලංකාවේ කොටස් පිට ආයිඩී කාර්ය ගැසන හොල්ඩ ගහලා ගම්මන් පෙළ වික්කා එයා ඇවිල්ලා මේ පැමිණිලා දැම්මා පැමිණිලා විවාහ කරේ සානියෝ දේශේ අවසාන සානිය වයින් කරාට පස්සේ පැමිණිලා නැවතුණා දැන් ආපහු සානිය ඉන්නේ බලය දෙන තැනට මම කියලා දන්නවා සානිය කියොත් ඒ පරීක්ෂණය නේ සානිය සානියව පරීක්ෂණ වලින්මයි කරන්නේ ගාමම් පෙට උමාවත් ඒකයි මේ කරේ එන්සා මේ බොරු වහරතාවක් ගෙනල්ලා සානිවයි රවිසමි රත්න මහත්තයා පොලිසිය දේකන්තුමයි අයින් කරන්නේ තමයි ඒ නාඩගමක් ඉවරලා මොකද පාසු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණය යනවා ජෝතිදයන්ට සහ විද්‍යුදයන්ට අදාළ සාධාරණ ඉෂ්ට කරන වැඩේ මහල්මාගේ ආණ්ඩුව කරනවා කියලා කියනවා ඊට පස්සේ දැන් ඊට දෙන සල්ලි අච්චුවා විපක්ෂේ තමයි සල්ලි අච්චුවා කියනවා එහෙම කියන්නේ දවස ගානේ මොනවද කියනවා දවස ගන්න මොනාද බොරුවක් කියන එක යන්නේ පැවැත්ම සඳහා බොරු කීම ඒගොල්ලන්ගේ ජොබ් එක කරන්න තියෙනවා පැවැත්ම සඳහා බොරු කීම ජොබ් එක කරන්න තියෙනවා දැන් ඒව ඇත්ත වුණාම ඒගොල්ලෝ දන්නවා මේක ඉදිරියෙන් හරියන්න බැහැ කියලා චන්දිර කල්නොත් ඔහොම ඒවා කියවන්නේ අපිට බය කිව්වා තුන් දිනක් ඔය දාන්දු කරන්න කිව්වා තුන් දිනක් දාන්දුවක් කරන්න බැහැ කියලා අපි සති පහක් දැන් අපේ ආන්දු තුන් දිනක් තමයි මේක ලෝක වාර්තාවක් මොකද මාස දෙකක් මේ ආණ්ඩුව තියෙනවා ජනවාරි නොවැම්බර් 14 ඡන්ද තියෙනවා 18 කැබිනට් මණ්ඩලයේ ඉවරුම් දෙනවා 25 පාර්ලිමේන්තුවේ ඉවරුම් දෙනවා 18 වල 14 වෙන්න පුළුවන් සමහරවිට මේක කොහොමද සැකසෙන්නේ 16 18 ඉවරුම් දෙන්න තියෙනවා ඉතින් ඉතින් පස්සේ තමයි ඊතුරු වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ පළවෙනි අය වැඩ කරන නොවැම්බර් මාසය අවසන්යි ඒක තාවකාලික අයයා මාස තුනකට වගේ අපි තාවකාලික වැඩ පිළිපත් කරනවා ඒක මහා ගොඩාක් දේවල් වෙන්නේ නැහැ මොකද බජට් එකක් ඕන නිසා දීර්ඝ කාලීනව සමහර වියදම් කරන තාවකාලික දාලා තාවකාලික වැඩ ගන්න අපි අය වෙන මොන ජනවාරි මාසේ විසක් දින පහක් තිබුණ බඩ පොඩි පිළිපත් කරලා සති දෙකකට පස්සේ නැත්නම් තුනකට පස්සේ පළවෙනි අය වෙයි මාලි මාගේ ආණ්ඩුවේ නොවැම්බර් මාසේ ජනවාරි මාසේ ඒවා ජනවාරි මාසේ අවසන් වගේ ඒකත් එක්ක අපේ පළවෙනි අය වෙයි එකත් එක්ක තමයි ව්‍යාපාරිකයන් සෝභ අපේක්ෂා කරන සමහර බදු සංසෝධන පිළිබඳව විශේෂයෙන් මුරාගේ ව්‍යාපාරික වගේම රටේ ව්‍යාපාරික බලන් ඉන්න මේ පරාටේ සිටුෂන් එක සම්බන්ධයෙන් මොකද කරන්නේ කියන්නේ අම්බාරුවේ පරාටේ වැඩිච ඉන්න ගොඩක් අය සමහර හෝටල් වැඩි දේ මෙහි සමහර දේවල් වලින් පාවුන නිසා අපි ව්‍යාපාරිකට යන විදිහක් නෙවෙයි අපි රටට කිව්වේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න යන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම් අමාරුව වැඩිච්ච වෙලාවට නිෂ්පාදකයන් උදව් කරනවා කර්මාන්ත කරලා උදව් කරනවා සේවා සමගින් උදව් කරනවා මොකද අපේ රට ආර්ථික මෙලෙස අර්බුදයටපත් වුණා ආර්ථික මෙලෙස අර්බුදයටපත් වෙච්ච වෙලාවක නීතියක් හදලා අර්බුදයටපත් වෙච්ච නැහැ දේපළ බැංකුවල සින්න කරලා තියන්නේ ඒක වැරදි ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මාස 15 වනට දෙන්නේ දීර්ඝතර දෙන්නේ නේද දෙසැම්බර් 15 වද දෙසැම්බර් 15 වෙනි පස්සේ ආපහු ගියන්න බලන්න ආණ්ඩුව අර මේ නොවැම්බර් මාසේ කැබිනට් මණ්ඩලය රැස් වෙනවා ඒ කැබිනට් මණ්ඩල තීරණය කරගෙන මේ පිළිබඳව තීරණය කරගෙන මේක වෙනස් කරන්න අදහසක් තියෙනවා තීරණය කරනවා කියන කාරණේ ව්‍යාපාරිකයන් සුබද දෙනු දෙන්න පුළුවන්කමක් තියෙනවා මොකද ඒක අපි කරන ආණ්ඩුවක් ලෙස. ඒ වගේම ජාතික ජනබලයේ ආණ්ඩුව හැටියට අපි ඉන්න අදහස ඔබත් එක්ක ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක විශේෂයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයකට අදාළ අවස්ථා පොළොන් කරන්න ඕනේ. අභියෝග දෙනවා ව්‍යාපාරික. ඒ කියන්නේ අභියෝග නැතුව ඉස්සරහට යන්න බෑ. සාම්ප්‍රදායික ව්‍යාපාරම වගේම චැලෙන්ජින් ඉකොනොමික් එකක් අපිට තියෙනවා. අපේ රට පොඩි ආර්ථිකයක්. ඩොලර් බිලියන 80යි තියෙනවා. ඉතින් අපි මේ ආර්ථිකයේ විශාල ගණනක් සඳහා වෙච්ච තැනකට ගෙන යනවා. ශේෂ්ඨ ගණනාවක නිෂ්පාදන සේවා වර්ධනය කිරීම සඳහා වෙච්ච අවස්ථා පාර කරනවා.
අවස් රහතන් නම් නිෂ්පාදකයන් කර්මාන්ත කරුවන්ට ඒ අදාළ අවස්ථාවට අවශ්‍ය කරන උදව් කරන එක ආණ්ඩුව මැදින් පෙන්වනවා. නව නිෂ්පාදකයන්ට බය නැතුව සංකේත අධ්‍යයනවලින් පසු ඔවුන්ගේ නව නිෂ්පාදන අවස්ථාව ලබා දෙන සඳහා වෙච්ච උදව් කරනවා. ඒ නිසා තමයි අපි පොලී නැතුව ණයක් දෙනවා කියන කතාව කියන්නේ නිසා මම දෙන්න පුළුවන්. ඒ වගේම රිලීස් බෑන්ක් සිස්ටම් එකක් සහන බැංකු ක්‍රමයක් ලබා දෙනවා කියලා කිව්වෙත් නිකන් නෙමෙයි. දෙන්නෝ. ඒ කියන්නේ මේවා ලෝකේ නොකරපු වැඩ නෙමෙයි. මේවා මැජික් නෙමෙයි. ආයෝජන සඳහා කෙනෙක් යනවා නම් ආයෝජන වලට අදාළ පහසුකම් සැපයීම කියන කාරණාවයි. ආයෝජන සඳහා පහසුකම් සැපයීම කියන කාරණාවයි. يعني අපේ රටේ ආයෝජනයක් යනවා කියලා කිව්වම නේ. එනමුත් ඕගොල්ලෝ හඳුනනවා. يعني කොම්පැනියක් ව්‍යාපාරෙන්ජි කරගෙන tax file එකක් open කරගෙන يعني එක්ක පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් tax file එකක් open කරන account එකකින් වැඩ කරනවා කියන්නේ කොහේද යා නේද අතෙන් සල්ලි අරන් business කරනවා කියන්නේ tax file එකක් open කරනකොට කොහොමද මේක නිකන් නේද එයා කමාරු වෙලා බදු ගන්න ඕනෙත් නෑ කාලයක් යනවා වගේ ඒ නිසා රටේ ව්‍යාපාරිකයන් ව්‍යාපාරික ලෝකයන් මේ දින සමහර වීදීන් ඉවත් කරන සමහර වෙච්ච දැනකට අපි ගෙන්නවා මේක අපි එක පැත්තකින් අපි කරලා තියෙනවා තාක්ෂණය එවාගේම දැනුම කියන කාරණා උදව් කිරීම පැත්තෙන් තමයි ඒක තමයි පැත්තක අපි අදහස විශේෂයෙන්ම ආයෝජනයන් වලට ලංකාව විදේශිකයන් වගේම ලාංකිකයන් තියෙනවා සමහර ආයෝජන තියෙනවා විදේශිකයන් සමහර දෙනවා ලාංකිකයන් තියෙනවා සමහර ශ්‍රේෂ්ඨ තියෙනවා විදේශිකයන් සාහන දෙන ලාංකිකයන් දෙන්නේ. ඒක කොහොමද ඒක කම්පිටිටිව් බිලින්ස් එක? එහෙම වෙන්නේ නැහැ. ඕනෑම ආයෝජනයකට සාහන දෙනවා නම් ඒ කම්පිටිටිව් මේක විදින්න එක කම්පිටිටිව් තරඟකාරී මිල කැඳවීම ලැබුණ ඒ සාහන දෙනවා. ඒ නිසා සිංගල් වින්ඩෝ ඉන්වෙස්ට්මන්ට් වලට අපි ඉඩ හදනවා. ඒක අපි ආයෝජන පැත්තෙන් අපි ඉතින් තියෙනවා. එහෙම තමයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අදහස ඉලක්කය අපේ රටේ කර්මාන්ත කරන නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන්ට මේ වාර්තකයන් මෙතන යහත අතීතයට යන අතීත සමාන ආරණා පිළිබඳව බදු පිළිබඳව බදු ගිරීම් පිළිබඳව තාක්ෂණය පාවිච්චි කිරීම පිළිබඳව තියෙන බීති ඉවත් කරනවා ඔවුන්ට මේ ආර්ථිකය ඇතුළේ අභියෝග වලට මුහුණ දෙන්න අවශ්‍ය කරන පදනම් සකස් කරලා දීම සඳහා වෙච්ච පාරවල් දොරවල් විවෘත කරනවා එතකොට තමයි ව්‍යාපාරිකවට කර්මාන්ත කරවල තමන් ඉන්න තැනින් තමයි දෙහාට යන්න පුළුවන් තරම් හැදෙන්නේ. ඒ නිසා 10 දෙනෙකුට රස්සා දෙන එකකට 50කට රස්සා දෙන කෝරුවේ කොහොමද කර්මාන්තය කරන්නේ යන්නේ? රටේ නිෂ්පාදනය කොහොමද මෙතනින් එහා පිටරට කරන්නේ යන්නේ? අපනන්න කර්මාන්තයක්ද කොහොමද යන්නේ? දේශීය නිෂ්පාදන කොහොමද වර්ධනය කරන්නේ වෙනද? ආනයන ආදේශ කර්මාන්තයක්ද කොහොමද තමන්ගේ කර්මාන්තය ගේන්නේ? රටේ වෙළඳපොළ වල තියෙන අවස්ථා කුමක බලන් කරන්නේ? උදාහරණයක් මේ දවස්වල හාල් වශයෙන් කියනවා. රටේ හාල් නැතුව නෙමෙයි. රෂ්‍යාවේ තියෙන හාල් වල. උත්තරයක් වුණා අපි අදහස ගේතියා. සුළු මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් සහ නිෂ්පාදකයන් පිළිබඳව මේ ගැන කතා බහ. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පෞද්ගලිකංශය. මෙතන ඔබ මේ වැඩේට බහින්න ඕනේ. ආණ්ඩුව මේ වැඩේ කරන්නේ අනුදව් කරනවා. දබඩා කරේ ආල කොටනේ දීම් වැඩි ගන්න එක කොටනේ කරන්න ඕනේ. ඉතින් ඒක ලාභ මාජින් එකක් ඕනේ. ලාභ තීරුවක් ඕනේ. හැබැයි මේ ලාභ තීරුව වගේම පාරිභෝගික හැරගෙන්නත් ඕනේ. ගොවියට ආරක්ෂාවක් තියෙන ගොවියන් බිලක් තියෙන ඕනේ. ව්‍යාපාර බැන්නේ. මේක පදනම් කරගත්ත වෙළඳපොළ තුලනේ කිරීම අවශ්‍ය කරන මැදිහත්වීමක් කරන අවුදිරි කන්සල් උදව් කරන ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපි ගන්න. මෙහෙම අපේ රටේ නිෂ්පාදකයන්ට ආයෝජකයන්ට පරමාන්ත කරුවන්ට රට තුළ නිෂ්පාදක ක්‍රියාවලියට නිෂ්පාදන ආර්ථිකයට මැදිහත් වෙන්න ඕන කරන ක්‍රියාමාර්ග ප්‍රමාණයක් පිළිබඳව සාකච්ඡාවක් තමයි ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව ඉන්නේ. මේ ටික කරන්න නම් මොකද කරන්නේ? මේ ටික කරන්න නම් ශක්තිමත් ආණ්ඩුව හදාගන්න වෙනවා. 14 වෙනිදාට ඔන්නෝයේ සමාදානේ තමයි සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මොකද හොල්මන් නැහැ නේ සමහර අය දාලා ගිහිල්ලා සමහර අය කනලා ගිහිල්ලා
walau tiga palu lah, murid itu palu, bela kita hilang sama kayak, atau yang lama hilang, ini nanti, insan yang tidak nyampe dah, dah atau lebih dari itu, sakti mat palu ini itu akan ada, sakti mat palu ini itu akan ada, mana, insan, jadi jangan pada lagi, jangan kehanya sakti kita sekarang jadi dijamin kan lagi, sekarang pulang mana, insan dah baca semua dia, sangat cawat dia. Utuhnya, negri ini, batu karaya, senior dengan muslim dengan melik, urutkan dia apa, urutkan kerjaan, kerjaan, paksa part, beri kini teror, jangan dibantu orang pasi, jangan dibantu orang ini, api kat pesta beraya, jangan dibantu orang pasur, anuie hasilnya, anuie bawita, ni, nanti siaru perjuangan tu, am arah dah niat berhati, nama, jangan dijangan beri sama kerja, bila kandai malam. Candi di buat, saja betul betul pulak, juga betul betul pulak, ramai betul betul pulak, betul betul pulak. Eh, macam mana? Yang mukti je ni kadang-kadang dia nama, jadi jangan boleh begitu katpel benda tu, mana kan? Ekor tu begini, kata apa? Dia ni sah, dia kan? Apa itu dah hantar benda? Mati, mahal ni, dia kesini siapa kalau kita balik kita, yang na awas kita na pada rumah dah kan? Betul. LPG candi kan kata apa? Kalau kan ni, kalau kita anu dia apa kerja dia? Dia pergi segi dia antar orang pun dia tak dia begini mukul. Jadi kalau macam mana kita pergi pelajar, pelajar pun macam pradi si kanjo canda pergi pelajar, kan? Mereka sama kan? Umur pelajar pun kanjo canda, canda pergi sekarang. Jangan ni betul ni lada. Si itu dahaya kali pelajar pun canda pergi perkasa. Si dahaya dahaya tak kali, si dahaya tak tak kali, si dahaya tak bahaya. Si dahaya tak bahaya. Tapi kalau ada kesihatan, hati sama ya. Kesihatan hati sama berapa? Sih, dia kau berapa? Kau hari? Hebat, dah deh, dua ratus ribu lah. Dah deh, dua ratus. Ah, sorry, dah deh, empat ratus ribu lah. Sabah pun kita kau beri nama kerana apa? Sih, eh, nama sabah pun. Dan kena dah dulu kau dah. Kanda mah hati kena. Eh, dah nak kena, tapi dulu tu kau dah. Apa itu nama? Kau lang eh, nama kau mana ber? Isap yang dua. Apa yang penting, apa yang penting dalam ini jangan. Misal, mei, apa macam itu orang ni? Itu benda, anggo penting, apa itu dalam apa? Jalan kawal ke canda, laba ke ni macam apa? Canda itu dia mah, canda itu media, tim sah, canda itu bahagia kita orang sih, dia mesti jenak kerja tu. Tim sah tu benda. Dipaksa, yang pramana ni. Usaha kerana ini benar, apa daya hidup mata ya, ada mana sahab kian, kan ini, anggur dia apa tiada kita ini, anggur kita apa tiada kalau itu, namun etik adalah penting, kan? Apa sih itu hati sih dekat itu tu, aku dia sakit tu nak sama itu, kan? Oh ya, langkawi budian sejuk dia, apa yang kian bukan? Dengan dembut dia sampai ni anggur ini. Widyas Budiyan sahaja samik sendiri bukti pada samik sendiri pada itu. Atas degi itu di channel ini jangan piatu ya, anu di jangan mandi ya. Sihir panas satu dah kau dah, beri orang di mana lagi golok dia di. Ikan ini, ikan itu macam kerumun tien. Ia itu macam kerumun tien. Jangan dibuat dengan pasi. Api rata ini luah, darah di cumi sungi hitri dewan di mana. Rata ini dah nampak. Begini. Ekter, halu kita rumah saya kita berada ni agak ramai kita ni balal tu masih salah dulu kita, ander tu kan, balal tu bayi bayi mana, halu kita rumah ni bayi mana ni sah, aduh makanan ni berada di tempat ni kita balal tu kan kerja dia kena check ya, ni semua sah tu, dekat mana, deh ni sah, ini ni bahwi tahap apa, adik kita mampir kat itu pun ni kan, orang dia mau tanya, ni candaik kau sah nula. Pawai di negara, rajaan ini Amerika, aktor ya, kembali, anita kalau itu bahal, raja bicycle dekat, eli, tala di, kade kira kira, home pergi tala. Hebat deng, rajah sebagai wan, kita rajah sebagai, palas sebagai wan, kita palas sebagai, anbi wan, kita anbi, chandra berapa? Rajah depan chandra berapa biji berapa? Di sepan Sanskriti berapa sebab? Jadi, ane even desa mana sanskriti ya, bodoh bodoh kalau ni nabi rata itu leh. Oba, api hamu negatif leh lah. Muda rata khadam ini usaha.
දෙවි සම්බුදලා අපි අර කියපු පොහොසත්ගේ ලස්සන අපි ටික ටික හෝ පොදු පොදු කරනවා ටික ටික හෝ පොදු ඒක දේශපාලන පැත්තෙන් අපි දීලා තියෙනවා දිස්සනකට ගේනවා කානුවක් හදන්න පාර හදන්න කානුව පාසලේ පාසකම් දෙක පාසල අපි හදන්නේ රෝහල බෙහෙත් දෙන රෝහලක් වෙනවා කෘෂි කර්මාන්තය ඇතුලේ අපේ කෘෂි අපේ අපේ ගොවියා අපේ ගොවියා මොඩ් ගොවියෙක් වෙන්න ඕනේ මොඩ් කියලා කිව්වේ දෙනිමන්දනෙක් නෙමෙයි ලෝකෙත් එක්ක දැනුම තාක්ෂණ එකතු කරන්න ඕනේ විකුණන්න පුළුවන් එළවලු ටික බවන්න ඕනේ ලංකාවේ යන පිරකට වැවන්න ඕනේ ඒක මාර්කට් එක හදාගන්න ඒක ගොවියට කරන්න බෑ ඒකට තමයි අපේ ආත්ම තානාට දෙක ආරයන් දෙන්න අපලෙන සම්බන්ධ මණ්ඩලයේදී කෘෂි අපනයන බොහෝකදී මේ නිසා ඒවත් එක්ක ගැට ගන්න ජර්මනියට කරවිල යවන්න බෑ එපාල ගොවිය හැබැයි ගොවිය බවන්න පුළුවන් කරවිල ජර්මනියට යවන්න ඕන අනිත් කම්පැනියක් එක්සෙප්ට් වෙන්න ඕන වවන් ගොවිය වලදී දෙක තුන මැදස්ථානේ මොකද සතිය දෙක කන්ටේනර් කී දෙක තියෙනවා ඒ නිසා මේ හතරේ නිෂ්පාදනය මොකද කරන්නේ වැඩිනේ කරවිල ටික අපේ වේදල පැකට් කරලා කොහොමද යවන්නේ එහෙම නිෂ්පාදන අතිරික්ත නිෂ්පාදනයකට වෙච්ච නිෂ්පාදන ප්‍රවේද තියෙනවා නිසා රට නිෂ්පාදන අතිරික්ත කරලා ගෙන යාම කියන දැනට අපිට නිසා ව්‍යාපාරික ප්‍රජාවට අපි ඔබට ඔබත් එක්ක කතා බහ තියෙනවා ඔබට තව ආයතන ගැහි ඔබ මොන ගැහින් ඔබේ වැඩ බිමේ ඉන්න වැඩ කරන අය ඔබේ වෙළඳ පොළට එන අය ඔබේ සේවා ස්ථාන දෙන අය ඔබට මොන ගැහින් අයට මේ පණිවිඩය අපි කියනවා අපි තුන් දෙනෙකුගේ ආණ්ඩුවක් සති පහක් දැන් කරලා තිනවා අපි ආණ්ඩුව ගත්ත අපු දෙන්නේ අපි හොරගම වංචාව දෝෂණය නම් නාස්ති නමක් කරලා තිනවා ජනාධිපතිගේ සිට ඔප්පු කරන්න තිනවා මේ රටේ හිටපු ජනාධිපතිතුරුන්ගේ සිට මන්ත්‍රීවරු දක්වා සිදු කරගෙන තියෙන මහ ජනතාවට බලපෑමක් ඉස්ලාමයට උඹත් දෙවි අපි නවත්තනවා ඒවා අහෝසි කරලා දානවා පක්ෂමාරු කිරීම අපි නවත්තනවා 50 දින වල අවසන් පක්ෂමාරු කිරීම දානන් කරන මන්ත්‍රීවරු නැති කරනවා මාරු කරනවා අපි ඒක කරනවා දේශපාලනයේ ඇතුලේ ජනතාවට තමන් අපේක්ෂා කරන දේශපාලනයේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශන අපි ආරක්ෂා කරන්න ඕන කියන මැදිහත්වී කරනවා නිසා රටක මිනිස්සුන්ට තමන්ට සතුට වෙන්න පුළුවන් දේශපාලන රටපිටාවක් සකස් කරනවා අපි රට ලෝකයේ ඉස්සරහා ගෞරවයෙන් කියන්න පුළුවන් රටක් අපි හදන්න ඕනේ. අනේක හදන්න කරන ශක්තිමත් බලයක් පාවිච්චි කරලා හදන එක තමයි වැඩේ. අනේ බලය හදන්න ගමන 14 වෙනකට 20 වෙන හරියක් ගහලා 80ක් වෙන ගෙදර යවුවා. බොහෝ ප්‍රදේශයේ කරපු ලක්ෂණ අපි සුද්ධ පොයිපතරින් ගොඩක් කරලා තියෙනවා. මේ මෙහෙයුමේ ඉතුරු සඳහන් අපි ඉතුරු ටික සිද්ධ කරලා 125ක් වෙන පාවිච්චි කරවම එතන ඉන්න රකට ඕනේ වැඩ ටික පාර්ලිමේන්තුවේ ඉඳලා අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. දීර්ඝ කරන්න අපි හැමෝම කරුවා අපි අමාරු වෙන්නේ නැහැ, බැරි වෙන්නේ නැහැ. මේ සමාජයේ ව්‍යාපාර කරන බෞද්ධයන් සුබ ව්‍යාපාර කරයි. වැඩ කරන ජනතාව වැඩ කරයි. වෘත්තිකේ වෘත්තිය කරයි. ජනතාව සතුටින් ජීවත් වෙනවා. සමාජයේ රජයේ කාර්යභාරය කරනවා, ඔබ ඔබේ කාර්යභාරය කරනවා. නිසා ඔබ ඔබේ කාර්යභාරය කරන අවශ්‍ය කරන ෆැසිලිටේටර්ගේ වැඩේ තමයි ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට නිෂ්පාදකයන්ට රටක අවශ්‍ය කාර්යභාරය කරන අවශ්‍ය කරන ෆැසිලිටේටර්ලට පහසුකම් සපයනාගේ වැඩේ තමයි ආණ්ඩුව කරන්නේ. ඒ අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සම්පාදනය කිරීම ආණ්ඩුව කරනවා. සායික අවශ්‍ය කරන මැදිහත්වී ආණ්ඩුව කරනවා. සම මේ වැඩේ කරන්න ශක්තිමත් ආණ්ඩුවක් තමයි අපේ වැඩේ. සා ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ ඔබ විශ්වාස කරන්නේ. ආණ්ඩුව නිෂ්පාදන කර්මාන්ත දාන්නේ නැහැ ඔබ නිෂ්පාදන කර්මාන්ත දාන්නේ. නිසා සංවේදී ශේෂ විශේෂයෙන් ජනතාවට සංවේදී ශේෂ ඒ ශේෂ වල ආණ්ඩුවේ සක්‍රියත්වයක් විදුලිය ජලය අධ්‍යාපන සෞඛ්‍ය වගේ ශේෂ තුල ආණ්ඩුවේ ඉන්නවා මොකද ඒවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඒවා රකින්න ඕනේ ඒ සමහර ශේෂ ජාතික ආරක්ෂා සම්බන්ධ බලපාන ශේෂ ඒවා තුල ආණ්ඩුවේ ඉන්නවා ඒ නිසා අනිකුත් ඕනෑම ශේෂයක් තුල ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට නිෂ්පාදකයන්ට ඔබ ව්‍යාපාරික කරයාවට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ඉද ප්‍රස්තා පූර්වක පහසුකම් සැලකීමේ ආයෝජන කරනවා. ඒ සමාන අවශ්‍යක ඉද ප්‍රස්තාවක් විසින් කරලා දෙනවා. ඒ වෙනුවෙන් වැඩිවත් වෙන අපේ රැකීම කටයුතු කරනවා. ඉතින් ඒ වෙනුවෙන් වටපිටාවක් නිර්මාණය කර ගැනීම සඳහා ජාතික ජනබල වේගය නිසා කටයුතු කරනවා කියලා දෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් හදාගන්න සැප්තැම්බර් 21 වෙනිදා අපි හැමෝම එකතු වුණා, මැදිහත් වුණා, දායක වුණා.
Evening kepada Gaurav Acharya nama ඒ විදියට ප්‍රියවර අවධුරා ශක්තිමත් කරමින් ඉස්සරහට යන්න ලබන දානතර වෙනදා අපේ රටේ පවුල් මහතරක් පහක් එමු නැත්නම් බලවු හතරක් පහක් අවුරුදු 76ක් අට්ටු මාන ප්‍රමේයයට මේ රට පාලනය කරපු අවසන් කරලා තියෙනවා. මේ වලවල මොරටේරු මිනිස්සු දැන් මේ වගේ බැහැලා ගිහලා ඉන්නේ. අපි නව දේශපාලන සංස්කෘතික රාජ්‍ය පරිච්ඡේදයට ගානම් කරලාදී යාරමුදු පරිච්ඡේදයට ඒක කරලාදී දෙගු ගමනකට අපිට ඉඩ අවස්ථා පුරුල් වෙලා තියෙනවා. එනිසා ඒ අවස්ථා පුරුල් කරගෙන අපි දෙගු ගමන යන රංගම් එවෙන්නේ වැඩ කරමු. ඒ සඳහා සූදානම් වෙමු. එවෙන්නේ යහපත් වටපිටාවක් ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා පොහොසත් රටක් ගොඩනැගීම සඳහා වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න දායකත්වය දෙන්න කරනවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ දායකත්වය මැදිහත් වීම සහයෝගය ලබා දෙන්න කියලා කරමින් එවෙනුවෙන් ජාතික ජන බලවේ මාලිමාවේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කරන ඔබලගේ විශ්වාසය ආරක්ෂා කරන කටයුතු කරනවා. මේ වෙනුවෙන් මැදිහත් වෙච්ච සහයෝගය දුන්න සියලු දෙනාට ජාතික ජන බලවේගයේ ස්තුති පිළිගන්නමින් ජාතික ජන බලවේගයේ ජය වේවා මේ රටේ ජය වේවා ප්‍රාර්ථනා කරමින් මම නමස්කාරයි. අද මේ පාවන ව්‍යාපාරික හමුව ආමන්ත්‍රණය කළ අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජනපදයේ විධායක සභික අතර සමගාම සේක සංගමේ සභාපති ජොසන් රෙඩ්ඩි මඩ සංජානකයන් කරු ආදරණීය වසන්ත සමරසිංහ සහෝදරයාට එක් සම්බන්ධව කතා බහ ගන්න සාකච්ඡාවක් කරගන්න කෙටි වේලාවක් වෙන් කරගන්න. චාරිත්‍රගත කතාවක් කරන්න තන් ටයිම් එකක් නැහැ. අමානේ විනාඩි භාගයක් ඉල්ල ගත්තා. සම්මා වෙන්න අපිට කඩේතු කාර්යභාරය අපේ ඉදිරියේ ඉන්න දාර්ශනිකයින් පැහැදිලි කළා. ඒවා ඉතාම හරයත්මක දේශන. මම විනාඩි භාගයෙන් එහාට යන්නේ නැහැ. සම්මා වෙන්න අපිට කඩේතු අලදිය හැගේ මාර්ගයක් තියෙනවා. ඒක විතරක් මතක තියාගන්න. මේ හරයත්මක දේශනයේදී කැටි කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් අපේ ගාව තියෙන ෆෝන් එක. තමන්නතර ඥාතිය මිත්‍රය කණ්ඩායම් දිවෙන පුරා ඉන්නවා. අපිට මේ අවස්ථාව විශ්ත කරන්න පුළුවන්. ඒ අපිට ලබා දුන්න වචන පදමාලාව ඉතාම හරයත්මකයි. ඔවුන් දාර්ශනිකයෝ. ඒ හින්දා කරුණාකර මේක භාවිතා කරන්න. එදිනට බහුතරයේ මේ විශේෂ බහුතරයේ අපිට සියලු දේ කරන්න පුළුවන්. අපේ රටේ අපි ඇයි මේ අපි කියන තැන එතන අපි රට හදන අය අපි. ඒ හින්දා එතන අපි ඉන්නේ ඇයි කියන එක කියන්න ඒ හේතුව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගත කරන්න කැමති. එතකොට තමයි එතුමන්ල ගිහිල්ලා නීති ආධිපතේ සුරකින්ම කරලා අපේ රට ලස්සනට සමා වෙන්න වෙලාවකට.